ஐபோன் வணக்கம் அஸ்ஸலாம் வலைக்கம் குட் ஈவினிங் හැමෝටම ඉතින් අද හරියටම හවස පහ වෙනකොට youth heartbeat එක අපි ඇවිල්ලා ඉනෝ ඔයාලගේ ගෙදරට ඉතින් හැමදාමත් වගේ youth heartbeat කියලා කියන්නේ තරුණයට ජවයක් දෙන ලංකාවේ තියෙන අංක 1 youth program එක ඉතින් මේ වෙනකොට අපි අභිමානවත් අයුරින් වැඩසටහන් 200කට අධික ප්‍රමාණයක් ඕගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරය ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් එක්ක අපි සැහැණ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා ඉතින් බොහොම ස්තුතියි අපේ පිටපස්සෙන් ඔයාලා හැමදාමත් ඉන්නාට. ඉතින් අපි තවත් බොහෝ දේවල් අලුත් දේවල් නැවුම් දේවල් වෙනස් දේවල් මේ කලාවත් එක්ක එකතු වෙලා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔයාලා වෙනුවෙන්ම. ඉතින් හැමදාම වගේ ලංකාවේ සැඟවිලා ඉන්න අති දක්ෂයින්ව අපි අපේ මැදිරියට කැඳවා ගන්න ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව කතා බහ කරන්න ඔවුන්ගේ දක්ෂතා ඔබට පෙන්වන්න. ඉතින් අදත් අපි සූදානම් අපේ වැඩේ ආරම්භ කරන්න. හැබැයි අද මගේ සුපුරුද සගයා මගෙත් එක්ක නැහැ. අපි පොඩි නිවාඩුවක් දුන්නා පොඩ්ඩක් අසනීප තත්ත්වයේ පසු වෙන නිසා. ඒ වෙනුවට මං තව මගේ පරණ සගයෙක් එකතු කරගත්තා. ඉතින් මං හිතනවා අද දවසත් ගොඩාක් විනෝදජනක ඒ වගේම ඔයගලන්ට දැනුම එකතු කරන පැයක් බවට පත් වෙයි. ඉතින් ඒ නිසා හවස 6 වෙනකම් youth heartbeat එක එකතුලා ඉන්න. ඉතින් අද මගෙත් එක්ක එකතුලා ඉන්නවා Ivan. In Anuseo. Bogotá. Así uno soto foi eso testa. Ah. Right? Ethin samanning apita thina tempo ekak kila deyak e tempo ekata set ena tempo eke harima tone ekak danna thena thamai heartbeat ek kila kiyanne. Ethin e karagena thamai dan me api yawilla inne. Ma hari de e kiyuwe ga. Hari neda? Hari hari. Hari hari. Kowulak nenne podak patla gatte nenne. Oh ne lokuwoti mawulan ne. Right. Oh. හරි ඉතින් ටෙම්පෝ එක ගැන කියද්දි මේ මියුසික් කියන්නේ යන්ජී අපි පොඩ්ඩක් අපේ ලයිෆ් එකත් එක්ක යන අපේ කියන්නේ ලයිෆ් එකේ පැරලල් යන දෙයක්. අපි හැම වෙලේම බස් එකක් යද්දි කාර් එකක් යද්දි පයින් යද්දි හැම වෙලේම ওই පොඩි බීට් එකක් එක්කනේ යන්නේ. ඒ කියන්නේ මියුසික් එකක් එක්ක යන ටෙම්පෝ එකක් එක්ක යන්නේ. ඉතින් එහෙම ටෙම්පෝත් එක්ක ජීවත් වෙන කෙනෙක්ව තමයි අද අපි ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. I think ඔයා අඳුන්ලා දෙනවත් මම අඳුන්ලා දෙන්නද? ඔව් මෙහෙමයි. මෙයා ගැන කිව්වොත් එහෙම ගමක ඉඳන් ඇවිල්ලා ඊට පස්සේ ලංකාවේ මියුසිෂියන්ස්ලා කීප දෙනෙක් එක්ක වැඩ කරලා ඊට පස්සේ තමන්ගෙම තැනක් හදාගෙන තමන්ගෙම දෙයක් ගොඩනගාගෙන දැන් මියුසික් ෆීල්ඩ් එකේ ඒ වගේම කමර්ෂල් ෆීල්ඩ් එකේ මියුසික් වලින් වැඩ දාන කෙනෙක් අලුත් එක්ස්පෙරිමන්ට් කරනවා පරණ ආටිස්ලාත් එක්ක වැඩ කරනවා අලුත් ආටිස්ලාත් එක්ක වැඩ කරනවා මේ හැමෝමත් එක්ක මෙයා වැඩ කරනවා අනිවාර්යයෙන්ම එයාගේ නම කියන්න කලින් ඔයාගේ නම කියන්න ඕනේ ඩිලාන් සේනානායක තමයි අද දවසේ එකතු වෙලා ඉන්නේ ඉතින් ඒකත් කියන්න ඕනද සෝරි බ්‍රෝ අවුලන්නේ නැහැ සිස් හරි අපි දැන් ආන්දර ගමනේද රයිට් ඒ තමයි අපේ අනුෂ්ක දසනායක ආයිබෝන් ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් සන්ධ්‍යාවක් කෙසේ වේවා ඉතින් කොහමද හොඳින් කාලේ ගෙවිගෙන යනවා හා මේ දවස්වල වැඩ මොනවාද මේ දවස්වල වැඩ පහුගිය ටිකේ පොඩ්ඩක් අඩාල වෙලා තිබ්බා මේ අර කොවිඩ් ප්‍රශ්නේ හින්දා ඊට පස්සේ මේ වැඩ ටික පොඩ්ඩක් හැදීගෙන ඉද්දි දැන් ආයි පාරක් පොඩ්ඩක් මේ අඩාල වේගෙන යනවා ඒ වුණාට මේ ප්‍රශ්නයක් නැති වැඩ ටික කරගෙන යනවා හා හෙයා ස්ටයිල් එක කොහෙන්ද දැම්මේ හෙයා ස්ටයිල් එක ඉතින් මම්ම දැම්මේ මේ හෙයා ස්ටයිල් එක අනුෂ්ක දැම්ම කියන තේරෙනවා ඒක තමයි මම ඇහුවේ අනුෂ්ක මේ මම මේ කියන්නේ ට්‍රෙන්ඩින් ප්‍රශ්නයක් අහන්නේ කොරෝනාත් එක්ක කොහොමද මේ වැඩේ බැලන්ස් කරගන්නේ දැන් මේ මියුසික් කට්ටියට ෆිසිකලි වොයිස් ආටිස්ට්ලට එන්න බෑ මියුසිෂියන්ස්ලට එන්න බෑ කියන්නේ සින්දු කියන අයට එන්න බෑ ඒජන්සිත් එක්ක වැඩ කරනවා ඔයා මියුසිෂියන්ස්ලත් එක්ක වැඩ කරනවා කොහොමද මේ කොරෝනා කාලේ දැන් කියන්නේ මේ මේ කාලේ වැඩේ ගේම ගහගන්නේ පහුගිය කාලේදී නම් අපි මේ ගොඩක් කමර්ෂල්ස් එහෙම මේ වොයිසින් සමහරලාට අපිට ස්ටුඩියෝ එකට ගෙන්න ගන්න බෑ ආටිස්ට්ලව ඒ වගේ වෙලාවදී මේ සමහර වෙලාවට ෆෝන් එකකින් රෙකෝඩ් කරලත් අපි මේ වැඩ කරපු වෙලාවල් තියෙනවා ටීවී වල ප්ලේ වුණා මේ ෆෝන් එකකින් රෙකෝඩ් කරලා මේ සොන්ග්ස් උනත් මේ අපි හදුව මේ ෆෝන් එකකින් රෙකෝඩ් කරලා වොයිස් ඒ වගේ ඉතින් පොඩි පොඩි මේ අලුත් අලුත් ටෙක්නොලොජි දේවල් අපි හොයාගත්ත ඒ කාලේ මේ ඒ දේවල් හොයාගන්න සිද්ධ වුණා අපිට මොකද හැමෝම ස්ටුඩියෝ එකට ගෙන්නන්න බැරි හින්දා බැරි නිසා ඔව් හරි ඔහොම තමයි ඉතින් වතගොත අපි එහෙනම් අහමුද මේ සුපුරුදු අපි පටන් ගමුනේද අපි කොහොමද අහමු අනුෂ්කගෙන් මුල මතක් කරගන්නේ ඔක්කොම කල් ඉපදුනේක එහේ බව අහන්න එපා මේ ගම හරියටම කුලියා පිටියේ කොහෙද ටවුන් එකේද අපි එහෙමනේ කුලියා පිටියෙන් ඇතුලේද කුලියා පිටියේ කරගහ ගෙදර කියලා කරගහ ගෙදර කියන ගමේ තමයි මේ මම මගේ ගෙවල් තියෙන්නේ ඉස්කෝලේ ගිය කුලියා පිටියේ සාරණත් මහාවිද්‍යාලයට තවමනද ඉස්කෝලේ කාලේ මියුසික් කරාද නේ ඔව් ඉස්කෝලේ කාලේ මියුසික් කරාද අපි පාවල විස්තරත් මතක් කරමු ඉස්කෝලේ කාලේ මියුසික් කරා ඇත්තටම මේ මම හරියට කරේ නැහැ මම විෂයක් ඉදිරියේ මියුසික් කරාට ඒක මම හරියට කරේ නැහැ මේ
ස්කෝලේ දින ගත්තරම කරේ මිස් කෙනෙක් මේ නැති පන්තියට තමයි අර ඒ විෂය දියන්නේ දැන් එදාට චිත්‍ර මිස් නැහැ කියන්නේ එතකොට මම යන්නේ චිත්‍ර මේකට ඊට පස්සේ පහුවෙනිදා නැටුම් මිස් නැත්තම් මම යන්නේ නැටුම් පන්තියට සංගීතස නැති දවසට තමයි මියුසික් ක්ලාස් එකට යන්නේ එහෙම තමයි ස්කෝලේ දි මියුසික් කරේ ඒක මම හරියට කරේ නැහැ අත්‍තරම අපි පවුල විස්තරත් පොඩ්ඩක් මතක් කරමු පවුල විස්තර මමයි අක්කයි අම්මයි අප්පච්චි අපි හතර දෙනා තමයි පවුලේ ඉන්නේ අක්කා දැනට ලංකාවේ නැහැ එයා ඉංග්‍රීන්ඩ් වල ඉන්නේ තියෙනම තමයි ඔව් තමයි විස්තර විස්තර හරිදලා රයිට් එතකොට තවත් දෙයක් අපි මේ මතක් කරන්න ඕනේ අනුෂ්කගේ පටන් ගැන්මේ ඉඳන් අවසානය දක්වා ලස්සන ස්ටෝරි ටිකක් තියෙනවා. ඔයත් ඒ කොනක කොහේරි ගිහිලා ඉන්නවා. ඔව් ඒක තියෙනවා. ඒතර අපිට ඒක මේ කියන්න වෙනවා. ඒ වගේ දේවල්. මේ ඇයි කොළඹෙන්නේ කොහෙන්ද කොළඹෙන්න පාර හැදෙන්නේ මියුසික් තෝරගන්නේ. මියුසික් කියන දේ ඔයා කොහොමද සිලෙක්ට් කරගන්නේ? ඒකත් එක්ක ඔයාගේ ගමන වෙනස් වෙන්නේ කොහොමද? මියුසික් කියන දේ අර මම කිව්ව වගේ ඉස්කෝලේදී අර තියරි ඉගෙන ගන්න අකමැත්තක් තිබුණට අර මියුසික් උණ කියන දේ දින පිස්සු ඒක ඇඟේ තිබ්බා ඒක පොඩි කාලේ ඉඳලා තිබ්බා අපි මේ බාති අයියලා ඉරාජ්ලා සෙන්ටිග්‍රේඩ්ස් ඒගොල්ලෝ ඒ පර්ෆෝම් කරනේ වයිවා දකිද්දි මේ මේ ඒ උණ කියන දේ මේ තිබ්බා ඇඟේ එතකොට මේ මේ ඒත් මම කොළඹට එන්නේ මියුසික් කරන්න නෙමේ මේ සෙකන්ඩ් ෂා ඒ ලෙවල් කරන්න වෙයි කියන හේතුව උඩ තමයි ගෙදරින් ඒකට මම යොදවන හේතුව උඩ තමයි මම මේ NIBM එකේ කම ඔකේ කෝස් එකක් තියෙනවා මේ මේ ඒකට මට යන්න අවශ්‍ය මේ මේ software engineering කරන්න ඕනේ මේ මම ඒකට කැමැත්තක නෙමෙයි මට මේ second shy කරන්න වෙන හින්දා මම පැනගත්තා මේ කොළඹට එන්න ඒක ඒක කරන්න තමයි මම කොළඹට ආවේ software engineering කරන්න ඊට පස්සේ මම ඒක කර කර හිටියා පොඩ දිගයි කතාව මම කියන්න කියන්නේ කතාව කියන්නේ දිග කතාව තමයි අහන්න කැමති ඊට පස්සේ ඒක කරගෙන යද්දි මේ ඔහම ටික කාලයක් යද්දි අපේ ඒක මේ කෝස් එක මාත් එක කරන්න ඇවිල්ලා තිබ්බ තවත් මියුසික් පිස්සුව දින එක්කෙනෙක් මතක් කරන්න ඕන තරිඳුවේ විමල වීර කියලා අපි ඒ කාලේ හදාගත්ත ඒ ටියුන් කියලා මේ ගෲප් එකක් හදාගත්ත ඒක හදාගෙන අපි සොංග්ස් කරගෙන ගියා ඒකේ කරගෙන ඔහම යද්දි ඒ කියන්නේ මියුසිකල් බෑන්ඩ් එකක්ද නැත්නම් මියුසිකල් බෑන්ඩ් එකක් නිකන් 3 පීස් වගේ එහෙම එකක්ද නෑ එහෙම නෙමෙයි සෙන්ටිග්‍රේඩ්ස් වගේ ටික වගේ අපි ට්‍රැක්ස් කර කර දානවා ඒ ටියුන් තමයි අපි බෑන්ඩ් එකේ නම අපි ලයිව් ගිහලා ප්ලේ කර කර එහෙම නෙමෙයි ඔහම කරගෙන යද්දි ඊට පස්සේ අපිත් එක්ක හිටියා තමයි චින්තක කියලා එක්කෙනෙක් චින්තක කියලා එක්කෙනෙක් හිටියා එයාගේ අයියා වැඩ කරා සචිත් පීරිස්කාව එයාගේ අයියා වීඩියෝ ඩිරෙක්ටර් විදියට වැඩ කරගෙන හිටියා ඊට පස්සේ අපි ඕක වෙද්දි 2011ද වර්ල්ඩ් කප් එකක් තිබුණේ 2011 වර්ල්ඩ් කප් එක 2011 අපි පෙරදිච්ච එක සංගීතවිලා ඔව් 2011 වර්ල්ඩ් කප් එකට අපි සොංග් එකක් කරා ඒ ටියුන් ෆන්කි ඩර්ට් ෆීචර් කරලා අපි දෙගොල්ලෝ එතකොට ෆන්කි ඩර්ට් ලගෙත් ඒ මුල් කාලේ අපි දෙගොල්ලෝ මේ පටන් ගන්න ඔව් සොංග් එකක් කරා වර්ල්ඩ් කප් එකට ඒක කරලා ඊට පස්සේ අපිට ඒකේ වීඩියෝ එකට මොකක් හරි අපි ගාව සල්ලි නැහැ නේ ඒ කාලේ ඇත්තටම බොහොම අමාරුවෙන් එකතු කරගෙන කරන්න දේවල් සල්ලි වගේක් මදි වෙලා මේ අර චින්තකගේ අය හම්බෙන්න ගියා සචිත් පීරිස්ගේ ස්ටුඩියෝ එකට ගියා මමයි මගේ යාළුවයි ඒ සල්ලි ටික ඉල්ලගෙන ඉන්න ඊට පස්සේ සචිත් ඇයි හිටියා ස්ටුඩියෝ එකේද අපි රෑ ගියේ මං හිතන්නේ ඔව් රෑ ගියේ හිටියා එතකොට මගේ යාළුවට සචිත් අය ඇවිල්ලා කිව්වා මේ මල්ලි මේ කීබෝඩ් ප්ලේ කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් මේ මට ස්ටුඩියෝ එකට අවශ්‍යයි මේ හොයලා දෙන්නකො මේ පොඩි කොල්ලෙක් කවුරු හරි පොඩ්ඩක් ෂේප් එකකෙනෙක් පඬිතු උණන් එපා ෂේප් කොල්ලෙක් හොයලා දෙන්න පොඩ්ඩක් කියලා කිව්වා ඊට පස්සේ මේ කොහොම හරි දැන් ඕක දැන් මගේ ඔළුවේ දැන් මට මාර ගති දැන් ඕක දැන් ඇහුනට පස්සේ හරිද ඊට පස්සේ මම එන ගමන් මේ ඒ මචං මේ කියන්නකො පොඩ්ඩක් මේ සචිත් ඇයට කියන්නකො මේ එදා ආපු යාළුවට කීබෝඩ් ප්ලේ කරන්න පුළුවා කියලා කියන්නේ කියලා. ඊට පස්සේ ඒ වෙලාවට ඇත්තටම මට කීබෝඩ් ප්ලේ කරන්න බෑ. හරිද? ඇත්තටම මට කීබෝඩ් ප්ලේ කරන්න බෑ. එතකොට මේ දැන් යාළුවා කිව්වා ඉතින් මචං ඔයාට මේ කීබෝඩ් ප්ලේ කරන්න බෑනේ. දැන් මාවත් එක්ක චාටර් වෙනවා මේ මගේ අයියා චාටර් වෙනවා ඊට පස්සේ මේ වෙලාවට මං කිව්වා මේ නෑ නෑ ඒක මං කරගන්නම් බය වෙන්න එපා. මේ ඔයා කියන්නකෝ මේ බය වෙන්න එපා මේ මං ඒක බැලන්ස් කරන්නම් කියලා. ඊට පස්සේ මෙයා කියලා තිබ්බා මේ අයියේ
සජිත්ය මේ එදා මාත් එක්ක ආපු යාළුවට මේ කීබෝඩ් ප්ලේ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ සජිත්ය මට කෝල් එකක් ගත්තා මල්ලි මේ පුළුවන් නම් එන්න කියලා දවස් ඒ කෝල් එක දීලා දවස් දෙකකින් විතර එන්න කියලා ස්ටුඩියෝ එකට. එන්න කිව්වා දැන් ඒත් මම හිතුවේ නෑ මට කීබෝඩ් ප්ලේ කරන්න දෙයි කියලා. හරි මම ගියා කමන්නේ කියලා ෆිට් එක අරගෙන ගියා. ගියාට බෑ ඉතින් ගියාට පස්සේ කකුල් දෙක වේවුණා. හරි අර අමාරුයි. ගිහිල්ලා දැන් පල්ලැහැඩලා වාඩිලා හිටියා මම පැයක් විතර වාඩිලා හිටියා. පැයකින් විතර යා මීටින් එකක් මම කර හිටියේ. කට්ටිය ගියාට පස්සේ මල්ලි එන්න කියලා උඩට කතා කරා. උඩට කතා කරලා ස්ටුඩියෝ එක තුල්ලි ගියාට පස්සේ මට ඉතින් හීනයක් වගේ ස්ටුඩියෝ එකක් දැක්කට පස්සේ ජීවිතේ ෆස්ට් ටයිම් එහෙම ස්ටුඩියෝ එකක් දැක්කේ. ඊට පස්සේ එයාගේ සීට් එකේ මල්ලි මෙතන වාඩිවෙන්නක් කිව්වා. අන්න එතකොට නම් කකුල් දෙක හොඳටම මෙවුලන්න වටක් ගත්ත දැන් මුකුත් කරගන්න බෑ අත් දෙකත් මෙහෙම මෙහෙම. ඊට පස්සේ මේ එතන වාඩිලා දැන් මම බලාගෙන ඉන්නවා. එතකොට කිව්වා මල්ලි මම පොඩි ටියුන් එකක් කියනවා. ඒකව ප්ලේ කරන්න මේකේ කෝඩ්ස් එක ප්ලේ කරන්න කිව්වා. ඒ ටියුන් එක හැමෝම දන්න මේ ලංකාවේ ප්‍රසිද්ධ ටියුන් එකක්. ඒක මම මෙතන නොකිය ඉන්නම් ටියුන් එක. සිග්නේචර් ටියුන් එක. දැන් ඒක යා කටින් මට මෙහෙම මෙහෙම කියලා පෙන්නුවා. මම කල්පනා කරා දැන් මොකද්ද කරන්නේ? කරන්න දෙයක් නැහැ. දැන් මම රත් වෙලා AC එකේ දාඩිය දානවා දැන් මට. කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම ඒ කල්පනා කරා ඔළුවෙන් කල්පනා කරා ඔය මේ මොකද්ද දැන් කරන්නේ? මට දැන් මෙතන වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න ඕනේ මට ඉගෙන ගන්න ඕනේ දැන්. කල්පනා කරලා මම ටක් ගාලා දැන් පොඩ්ඩක් මම අර කල්පනා කරන අතරතුර මම නිකන් try කරා මට පුළුවන්ද කියලා. බෑ කිසිම දෙයක් බෑ. ඊට පස්සේ තේවා මල්ලි බෑ නේද කියලා. මං කිව්වා අයියේ මෙහෙමයි මට keyboard එක මෙහෙම play කරන්න බෑ අතින්. හැබැයි මට software එකකින් අතින් ඇදලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයා බය නැතුව මට track එකක් හදන්න දුන්නොත් මං ඒ දේවල් software එකේ අතින් software එකක අපිට අතින් ඇදලා හදන්න පුළුවන් tones. මට ඒ විදිහට හදන්න පුළුවන්. ඒ වගේ දැනුමක් මට තියෙනවා. ඒකින්ද බය නැතුව මාව වැඩට ගන්න කියලා මම කිව්වා. ඔයා ඔයාව recommend කරා මාව ගන්න කියලා. හරිද? ඒක නම් related referees ලා CV එකේ තියෙන්නේ දෙකක්ම අනුෂ්ක දසනායක අනුෂ්ක දසනායක. නියමයි. ඊට පස්සේ හරිද? ඊට පස්සේ මෙයා කිව්වා හරි කවන්නෑ මල්ලි මේ නෑ ඒ talent එක තිබ්බත් මට කමක් නැහැ. ඒකත් හොඳයි. ඉතින් ඔයාලට කොහොම හරි track එකක් හදෙන්න ඕනේ. කොහොම play කරත් ඒක මට අදාළ නෑ. හරි මම ට්‍රැක් එකක් දෙන්න. ඔයා ගෙදර ගිහිල්ලා මේ ට්‍රැක් එක එයා මට දුන්නේ. ඒකත් මේ කමර්ෂල් එකක සින් කරලා තිබ්බේ අශාන්ති රන්දීර් ඔන්නෝම කට්ටේ සින් කරලා තිබ්බේ. ඒ වොයිස් එකයි බීට් එකයි විතරක් ඉතුරු කරලා මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම අයින් කරා ප්‍රොජෙක්ට් එකෙන්. අයින් කරලා මට දුන්න වොයිස් එකයි බීට් එකයි විතරක් දුන්න. මේකට මියුසික් ෆිල් කරගෙන ගෙදරින් මට ගෙනල්ලා පෙන්නන්න කියලා. හෝම්වර්ක්. හෝම්වර්ක්. මියුසික් ෆිල් කරලා මට ගෙදරින් ගෙනල්ලා පෙන්නන්න. හරි දැන් ගෙදර ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. මම හරියයි කියලා මේ ඒක ඉල්ලගෙන ගියා. මම ගියා කුලිය පිටි ගියා දැන්. කුලිය පිටි ගියා. කුලිය පිටි ගිහිල්ලා ඒ පැත්තේ ඔය මේ 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 ඉන්න අයිය කෙනෙක් මේ වෙඩින්ග්ස් වල එහෙම කීබෝඩ් ප්ලේ කරන අයිය කෙනෙක් ඉන්නවා. එයාවත් මම ගෙන්න ගත්තා. අයියෙන් මෙහෙම වැඩක් තියෙනවා. මෙහෙම කෝඩ්ස් වගේක් තියෙනවා මේ ප්ලේ කරගන්න. ඊට පස්සේ දැන් ඒ කාලේ පාවිච්චි කරපු software එක Cubase 3 හරි 5 පාවිච්චි කරේ. දැන් ඕක දැම්මා. ඒක දැම්මට ඒ software එක මම දන්නේ නැහැ. කොහොම හරි ඒ අයියත් එක්ක මම try කරා කරගන්න මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මට ඉන්න එකම එක්කෙනා ෂිනාල් ෆන්කි ඩර්ට් එකේ. එතකොට එයා ඒ වෙනකොටත් අශාන්තිගා වැඩ. මේ අශාන්තිගේ ස්ටුඩියෝ එකේ වැඩ කරනවා ෂිනාල්. මම කෝල් එකක් දීලා කිව්වා මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට සචිත් පීරිස් ගාවට යන්න මොන වැඩ කරන්න මට සචිත් අයත් එක්ක වැඩ කරන්න ඕන මට ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා මේ මට මේ ට්‍රැක් එක ෆිල් කරලා දෙන්න. වරේ කියලා කිව්වා. එහෙමම ආපහු කොළඹ ආවා. මේ එහෙමම ආපහු කොළඹ ඇවිල්ලා එයාගේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා එයා මට ෆිල් කරලා දුන්නා. පහුවෙනිදා ගිහිල්ලා සජිත් අයට පෙන්නුවා මේ අයි මේ වගේ ශානියමයි හොඳට කරලා තිනා වැඩි. ඒතර අදද සචිත් පීරිස් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවට පස්සේද මේ සිද්ධිය දැනගන්නේ නැත්නම්? පස්සේ කාලෙක මම කිව්වා මේක මම ක්ලික් කරා කියලා. එතකොට සචිත් පීරිස්ගේ ෆීඩ්බැක් එක මොකක්ද උනේ? එයා කිව්වා කමන් එයා කොහොමද දැනගෙන හිටියලු මට ලොකු මේව එකක් නැහැ කියලා. ඒ උනාට
උනන්දුව තියෙන එක එයා දන්නා ඇටිටියුඩ් එක ඔව් මට උනන්දුව තියෙනවා මම හොඳට වැඩ ටික කරගෙන යයි කියන එක එයා දැනගෙන හිටියා ඒකත් එක්ක ඊට පස්සේ ආශා නියමයි කිව්වා ඊට පස්සේ මෙයා තව එකක් දුන්නා තව සින්දුව දිගටම හෝම්වර්ක් දීලා තියෙනවා දිගටම තව එකක් දුන්නා ටැමිල් සොන් එකක් ඒක මේකේ මේ බීට් එක හදලා මේකේ පාර්ට්ස් ටික ප්ලේ කරගෙන එන්න කියලා කිසිම දෙයක් කරගන්න තේරෙන්නේ නැහැ දැන් අනික ටැමිල් අපිට කොරියන් වගේ කිස්සු හැදිලා වගේ හිටියා ඉද්දි දැන් ආය පාරක් දැන් ශනාලට කතා කරන්න දෙයක් නැහැ මම කතා කරා ආය පාර ආ එන්න එන්න කියලා කිව්වා මේ ගහලා දුන්නා ශනාලෝ ඔක්කොම කරන්නේ යාළුකමටද යාළුකමට සතයක්වත් අරගෙන නැහැ අද වෙනකම් මම හම්බුණා මදටත් කියනවා එයා තමයි මට හෙල්ප් කරේ කියලා මේ යාළුකමට හැමදේම කරේ ඉතින් මේ ඊට පස්සේ ඒක අරගෙන ගිහිල්ලා ඊගාව දවසේ පෙන්නුවාට පස්සේ මේ ඕකේ මල්ලියා හෙට ඉඳලා වැඩට එන්න කිව්වා වැඩට එන්න කියලා කිව්වා එතනින් එහාට අපි කතාව අහන්න ඕනේ ඩිලානේට කලින් මේ අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ අනිවාර්යයෙන්ම මේ මගේ කෙල්ලට කොල්ලෙක් ඒක අනුෂ්කට සාමාන්‍ය දෙයක් කියන්නක අපිට මේ සින්දුවේ විස්තර ටික මගේ කෙල්ලට කොල්ලෙක් මගේ කෙල්ලට කොල්ලෙක් එක්ක හැදුනේ කොයි කාලෙද මට මතක විදිහට 2012 13 වගේ 12 13 වගේ 2013 වගේ මේ ඔව් මීට අවුරුදු 7කට විතර කලින් තමයි ඒක හැදෙන්නේ මෙලඩියද දැමේ මුලින්ම වචන ටිකද ලිව්වේ ඒකනේ ප්‍රශ්නේ අපේ ගොඩක් අඩේ මෙලඩිය එකයි මුල් වචන ටිකයි දෙකම එකට හැදුනේ හ්ම් ඒක මට ගිටාර් ප්ලේ කරන්නත් ලොකුවට බෑ හ්ම් එතකොට මම දවසක් මෙහෙම ස්ටුඩියෝ එකේ ස්ටුඩියෝ එකේ දා මේ මට අද වගේ මතකයි වැඩ ඔක්කොම ඉවර වෙලා හ්ම් ස්ටුඩියෝ එකේ වැඩ ඔක්කොම ඉවරද නෑ වැඩ ඉවර වෙන වෙලාවල් මෙයාලගේ හරි පරක් පොයි ඕ අතරම ඒ කියන්නේ සාමාන්‍ය එදා ගොඩම පරක්කුත් නෑ නිකන් 8:00 9:00 විතර නෑ ඕ ඉවර වෙලා මාර වැස්ස දවසක් හරිද මට දැන් යන්නත් බෑ හිටියා ස්ටුඩියෝ එකටලා හිටියා නිකන් ගිටාර් එක නිකන් ඔහොම කර කර හිටියා ඔහොම කර කර ඉද්දි මේ ආවා මේ පොඩි මේකක් මේ ඔහොම එකක් නිකන් වදින්න ගත්තා ඩ්‍රසින් පොඩි එකක් ආව මගේ ඔන්නෝම එකක් ආවා මෙරඩිය ආවා පොඩි එකක් ආවා ඒත් එක්ක මට වචන ටිකකුත් නිකන් කොහොම හරි ආවා මගේ කෙල්ලට කොල්ලෙක් හොයන්න යනවා නැන්දම්මා මගේ කෙල්ල කියනවා දිවි නහගන්නවා මයි කියලා ඔව සංගීතේ මට නැතුවම බෑ ඔන්නෝම එකක් හැදුනා ඔව් අයි ඉතින් গিටාර් එක තිබ්බේ ඒක දිගටම නේද ඒක දිගටම අර යන්න තිබ්බා සංගීතේ මට නැතුවම බෑ එයාවත් මට නැතුව බෑ අනේ මාමේ ඔයාවත් නැන්දට තේරුම් කරන්නකෝ මා මණ්ඩි ඔයාවත් නැන්දට තේරුම් කරන්නකෝ ඔන්න ඒ විදිහට ඊට පස්සේ ඉතුරු කෑල්ල එදා හැදුවේ ওই ටික විතරයි ওই ටික හදලා මේක කරලා ඔක්කොම වහලා ওই කෑල්ල ලියලා තියලා ගියා ඊට පස්සේ ඉතුරු මෙලඩියක මම නාන නාන කියලා ඉතුරු මෙලඩියක වෙන දවසක ඇවිල්ලා හැදුවා හැදුවට ඉතුරු එකට මට වචන ආවේ නැහැ ඇත්තට අර අර වචන ටික මට මේ මෙලඩියකත් එක්ක ආවට ඕකේ ඉතුරු ටික ෆිල් කරගන්න මට බැරුව ගියා ඊට පස්සේ මම අඳුරන හොඳ මල්ලි කෙනෙක් ඉන්නවා කසුන් කොණ්ඩසිංහ කියලා දැන් මේ මෑත කාලේ ගොඩක් මේ මේ සින්දු ලියලා තිනවා හොඳ සින්දු ඉතින් මම කසුන් කොණ්ඩසිංහට කතා කරලා මල්ලි මේ මෙහෙම එකක් තියෙනවා මට ඉතුරු ටික ෆිල් කරලා දෙන්න කිව්වම ඉතුරු ටික ලස්සනට ෆිල් කරලා දුන්නා ඉතින් රයිට් දැන් මේ අනුෂ්ක හරි ෂෝක් කතාවක් කිව්වා ඒ ෂෝක් කතාව අහමු බ්‍රේක් එකකට ගිහිල්ලා හොඳ සින්දු ලියලා දෙනවා කියලා අපි අහමු අනුෂ්කගෙන් බ්‍රේක් එකෙන් පස්සේ මොනවද මේ හොඳ සින්දු කියලා ඔව් මම හිතන්නේ මේ බ්‍රේක් එකට යන කලින් ඉඳලා අපි සින්දුවත් අහලා බ්‍රේක් එකට ගිහින් තමයි එන්නේ ඉතින් ඔයගලන්ට ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා අනුෂ්කගේ සින්දුව අහලා බ්‍රේක් එකක් අරගෙන ආයිමත් එනවා අපි आते साते नेतत नीते नुबे दुबई तानी मैं कुवे मुनर को लेट द दुव दिने आदरे ऐदु मी कुणन्ने म
දන්නවමයි කියලා සංගීතෙන් මම දියුණු වෙලා මමද ඩොක්ටර්ලාද ලොකු කියලා පින්වන්නම් මියුසික් හදලා එයාට මං වගේ ආදර කරන කෙනෙක් කොහෙවත් නැනේ නැන්ද ඉතින් පණ වගේ ඉන්නම් එයා ළඟින් මගේ කෙල්ලට කොල්ලෙක් හොයන්න යනවා නැන්දම්මා මගේ කෙල්ල කියනවා දිවි නාගන්නවමයි කියලා අනේ සංගීතේ මට නැතුවම බෑ එයාවත් මට නැතුව බෑ අනේ මාමේ ඔයාවත් නැන්දට තේරුම් කරන්නකෝ මාමඩි ඔයාවත් නැන්දට තේරුම් කරන්නකෝ අනේ මාමේ ඔයාවත් නැන්දට තේරුම් කරන්නකෝ මාමඩි ඔයාවත් එහෙනම් අපි බ්‍රේකින් පස්සේ ආපහු යූත් ආර්බිට් ප්‍රෝග්‍රෑම් එකේ අපි දෙකිනු අනුෂ්ක දසනායක අපි අහමින් හිටිය එන්ජි එයාගේ ජොබ් එකේ විස්තරේ කොහොමද ආවේ කියලා ඒ කියන්නේ වැඩ බැරුව ඇවිල්ලා වැඩේ කොට දාගත්තේ කොහොමද කියලා තමයි අපිට දැනගන්න ඕන උනේ එහෙම අපහසුතාවයට පත් කරන්න පාඩි නැහැ ඉතින් යාමනේ කිව්වේ අනුෂ්ක ඇත්තටම කතාව ඒ කියන්නේ උනන්දු ඇටිටියුඩ් එක ඒ වගේ දේවල් අපිටත් එහෙම තමයි ඇත්ත ඔයාලට එහෙම නැද්ද එන්ජි මං අහන්නේ නෑ කියන්නේ වැඩ පුළුවන් වෙලා හොදාවේ කියන්නේ කොහොමද නෑ වැඩ පුළුවන් කියන්නේ එහෙම නෙමෙයි ට්‍රේනින්ග් එකත් එක්ක ආවේ ඒක හරි ආන්නේ නෑ ඒක නෙමෙයි මම කිව්වේ අපහාස කරන්න එපා right මේ බුද්ධ මේ කවුද මේ අනුෂ්ක බුද්ධ නෙමෙයි යා බුද්ධ කියලා කෙනෙක් නෑ මෙතන බුද්ධික කියලා කෙනෙක් හිටියක් දැන් අනුෂ්ක කලින් හිටියද අනුෂ්ක බුද්ධික දසරායකද නම නෑනේ අනුෂ්ක මේ දැන් ඔයා දැන් ඔයා තිබ්බ ඇටිටියුඩ් එකත් එක්ක ඔයාලා තිබු උනන්දුවයි උත්සාහයත් එක්ක තමයි ඔයා දැන් මේ සචිත්‍ර ගාවට වැලට ගියේ ජොබ් එකට ඔයාලට එන්න කියලා කිව්වා කොහොම හරි ඒ අනුන්ගේ පාණෙන් හරි එළිය බලලා ඔයා ඇතෙන්ද ගියා ඇතෙන්ද ගියා ඉතින් පස්සෙ දැන් මට වඩා මෙයා දෙනවා පාර අනුන්ගේ පාරෙන් එළිය බලලා ඉතින් පස්සෙ මොකද උනේ ඔව් අනුන්ගේ පාණෙන් එළිය බලලා කොහොමද මම ගියාද අතුරු කමන්නේ මම ගියා ගියාට පස්සේ මේන් ස්ටුඩියෝ එකේ මට වැඩ කරන්න දුන්නේ නැහැ ඉස්සෙල්ලාම එහෙම දෙන්නේ නැහැ ඉතින් සාමාන්‍යයෙන් මේ ඔය මොතන ස්ටුඩියෝ එකද මේ මෙනුගේ ගොඩ පොල්ලෙන්ගොඩ පොල්ලෙන්ගොඩ කිරුළුපනේ ඔය ඇවිල්ලා තියෙනවා මම ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ 5 frog place 5 frogs place එතකොට මට දුන්නා මේ මේන් ස්ටුඩියෝ එකෙන් එහා පැත්තේ වෙන රූම් එකක පොඩි හෙඩ්ෆෝන් එකයි පොඩි කම්පියුටර් එකක් තියලා කීබෝඩ් එක තියලා එහෙම දුන්නා මේ මල්ලි පොඩ්ඩක් වැඩ කරගෙන යන්න මෙතන වැඩ කරගෙන තමිල් සින්දුවක්ද නෑ තමිල් සින්දුවක් නෙමෙයි මොකක් හරි හින්දි සින්දුවක බීට් එකක් හදලා දියන්න කියලා දුන්නා හරි මල්ලි මම පොඩ්ඩක් එලීට යනවා ගිහිල්ලාදී මේ මේකේ මේ 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 විදිහට බීට් එක හදලා දියන්න කියලා මට දුන්නා එතකොට එතන මේන් ස්ටුඩියෝ එක වැඩ කරේ දේශාන් කියලා අයිය කෙනෙක් දේශාන් අයිය ආදේ මතක් කරන්න ඕනේ දේශාන් කියලා අයිය කෙනෙක් වැඩ කරේ මේ මම එයාට හිමිට කතා කරලා විස්තරේ කිව්වා අයියේ මේමයි මේ මට වැඩ කරන්න ඕනේ මට ආසයි මෙතන වැඩ කරන්න මට ඉගෙන ගන්න ඕනේ මම හරියට දන්නේ නැහැ මේ සොෆ්ට්වෙයාර් එකේ වැඩ කරන විදිහ මම දන්නෙත් නැහැ මියුසික් හරියට ප්ලේ කරන්න මම දන්නෙත් නැහැ කියලා එතකොට එයා මට කිව්වා හරි අවුලක් නැහැ මල්ලි ප්‍රශ්නයක් නැහැ මෙන්න මේමයි බීට් එකක් හදන්නේ මේ සොෆ්ට්වෙයාර් එකේ මේ විදිහට කෑලි තියලා ඔයාට ඔයාගේ කනේ හැටියට ඔයාට මේක කරන්න පුළුවන් ඔයා ට්‍රයි කරන්න කියලා මම ට්‍රයි කරා හරි මට බීට් එකක් හදාගන්න පුළුවන් ඊට පස්සේ එයා gedara tibbe yage wena keyboard එකක් ගෙනල්ලා මට එතන දීලා මේ keyboard එකෙන් ඔයා keyboard ගහන්නත් පුරුදු වෙන්න මල්ලි මෙන්න මෙහෙමයි chords හැදෙන්නේ මෙහෙමයි C major කියන්නේ මෙහෙමයි C minor කියන්නේ මෙහෙමයි D major මෙහෙමයි chords ඒව ගැන මට අවබෝධිකුත් දුන්නා දල වශයෙන් දුන්නා යා ඒ කියන්නේ සම්පූර්ණ මිනිස්සුකට පොවන්න බෑනේ දල වශයෙන් එකක් දුන්නා ඊට පස්සේ මම ඉතින් ඒ දවස්වල රෑ නිින්දක් නැහැ හැමතිස්සෙම මම මේ කෝඩ්ස් කොහමද මේ වෙන්නේ මොනවාද සින්දු අහනවා සින්දු අහලා මේකේ පිච් එක මොකද්ද මම කීබෝඩ් එකෙන් මේව කර කර මම ඒව ට්‍රේන් කරා මගේ කනත් එක්ක මම ට්‍රේන් කරා ඒක හැම දෙයක්ම
ටක්ගල කොමද කෝඩ්ඩ එක්වා ගන්නේ ඒ දේවල් ඔක්කොම මෙව කරගෙන මම එතෙන්ට ගිහිල්ලා මාස පහක් විතර යද්දි දේශනය මේ ඉන්දියා මේ යන්න යට ඇවිල්ලා තිබ්බා මේ එයාගේ ඔඩියෝ ඉන්ජිනියරින් කෝස් එකකට එතකොට දැන් මම දන්නා ඊගාට මම තමයි මේන් ස්ටුඩියෝ එකට වැටෙන්නේ කරදර කියන්නේ තනිකරම අර මේ ඇද්දගෙන වැටෙනවා බාල්දි පෙරලෙන ඒ වගේ දේවල් තමයි වෙලා තියෙන්නේ තමයි උනේ රයිට් හරිද කමන්නේ මම ඒත් මොකක් හරි කරනවා කියලා දැන් මේ වෙද්දි මට පොඩි පොඩි දැනුමක් තියෙනවා බීට් එකක් හදා ගන්න පුළුවන් මොකක් හරි කිසි මට්ටමකට ඇවිල්ලා ඒ කියන්නේ රෑදවල් නැතුව මම මහන්සි වුණා ගොඩාක් මහන්සි වුණා නිම්දක් නැතුව මම මේ දේවල් එක්කමයි ජීවත් වුනේ software එකකින් කොහොමද කරන්නේ keyboard එක play කරන්නේ ඔක්කොම හැම දෙයක්ම එත් එක්කම ඊට පස්සේ දැන් දේශනා ඉන්දියාවෙන් ගියා ඉන්දියාවෙන් ගියාට පස්සේ සචිත් අයියා ඇවිල්ලා වැඩ කරන්න වාඩි වුණා එයා මාස දෙකක් තුනක් විතර එයා එක දිගට එයා තමයි ස්ටුඩියෝ එකේ වැඩ කරේ මම වාඩිලා බලාගෙන ඉන්නවා වාඩිලා බලාගෙන ඉන්න මම එක එක පොඩි පොඩි ප්‍රශ්න අහනවා ඉතින් මේක මොකද්ද ඒකට ඒවා කියලා දෙනවා ඒ කියලා දෙද්දි මම ඒක ගැන ගිහිල්ලා Google එකේ සර්ච් කළා මම බලනවා මොනවාද මේක. එතකොට මට දැනුමක් එනවා ආ මේකෙන් මේක තමයි වෙලා තියෙන්නේ. එයා ඒවිල කියලා දුන්නාට මට තේරුන්නේ නැතුණාට ගිහිල්ලා බලද්දි මට තේරුණා ආ මේක තමයි වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට කොමාරි මාස 7ක් 8ක් විතරදී මට හොඳ දැනුමක් ආවා. ඉතින් කොමාරි එතෙන් මම ගිහිල්ලා අවුරුද්දක් විතර යද්දි එයා මට තනියම ස්ටුඩියෝ එක බාර දීලා මේ එයාගේ වැඩවලට යන්න තත්ත්වෙට මම හැදුන කොමාරි අවුරුද්දක් කොච්චර කාලයක් ඇතුළත ඉගෙන ගත්තද එතකොට ඔයාට දැන් කීස් ගැන හරි එහෙම මියුසික් ගැන දල අවබෝධයක් තිබ්බට දැන් කීබෝඩ් එකක මොකද වෙන්නේ සෙටින්ග්ස් කොහොමද තියෙන්නේ ඒව ගැන ලොකු දැනුමක් තිබ්බේ නැහනේ ඒවා රීඩ් කරගෙන කොච්චර විතර කල් ගියාද කීබෝඩ් එකේ වැඩි ඉගෙන ගන්න ඒ දේවලුත් මම මේ අවුරුද්ද ඇතුළත මම හැමදේම ඉගෙන ගත්තා ඒ ස්ටුඩියෝ එකේ තියෙන කීබෝඩ් එක අපි ගොඩක් ඉතින් software වලින් VST පාවිච්චි කරනවා ඒ VST පාවිච්චි කරන මොකද්ද VST කියන්නේ මොකද්ද කියලාත් මම දැනගෙන නෙමෙයිනේ ආවේ මම මේ දේවල් ඉගෙන ගත්තා එතකොට software එකේ දේවල් කිරීම ඔක්කොම දේවල් ඉගෙන ගත්තා ඒත් කම්පෝසින් පැත්ත ඉගෙන ගත්තා මික්ස් ඇන්ඩ් මාස්ටරින් කියන එක ගැන මේ සබ්ජෙක්ට් එකේ තියෙන ප්‍රධානම දේ යන්නේ මික්ස් ඇන්ඩ් මාස්ටරින් කියන්නේ කම්පෝසින් පැත්තට එහා ගියපු වැඩගත්ම කොටස තමයි මික්ස් ඇන්ඩ් මාස්ටරින් කියන්නේ මික්ස් ඇන්ඩ් මාස්ටරින් කොටස මට ඉගෙන ගන්න පොඩ්ඩක් කල් ගියා ඒක මුලින්ම මට ඒක කරගන්න ට්‍රැක් එක කම්පෝස් කරගන්න පුළුවන් වුණාට මට මික්ස් ඇන්ඩ් මාස්ටර් එකක් කරගන්න බැරුව ගියා ඒක මම දෙන්නේ සචිත්යයටම තමයි කරන්න ඊට පස්සේ එයා කරද්දි ඉතින් මම බලාගෙන ඉන්නවා ඒක ඒක කොහොමද වෙන්නේ මොනවද කරන්නේ ඕ බලාගෙන ඉඳලා ටික කල් ගිහිල්ලා මම try කරනවා මේක මම කරනවා එයා කරන විදිහ බලාගෙන හිටියට පස්සේ මට කරන්න පුළුවා ඊට පස්සේ පස්සේ කාලයක් වෙද්දි ඒක ඇත්තටම මට කරන්න පුළුවන් ඉතින් ඒක ගැන මම හොඳට ඉගෙන ගත්තා ඉතින් දේවල් ඔව් කාගෙන්වත් නෙමේ මේ මම self study කරලා තනිකරම ඉගෙන ගත්තේ දේවල් ටික. හරි. දැන් මියුසික් කොහොමද ඉගෙන ගත්තේ? මියුසික් ගැන කොහොමද හොඳ අවබෝධයක් ලබා ගත්තේ කියන එක ගැන මම හිතන්නේ අනුෂ්ක හොඳ පැහැදිලි කිරීමක් කරා. මෙයා පටන් ගැනීම ඉඳන්ම දිලන්නේ දෙක. හරි. වටිනා මොකද ගොඩක් අය මේ තමන්ගේ කතා කියන් හරි අකමැති. හැබැයි බොහොම ස්වේච්ඡාවෙන් තමන්ගේ ඒ පැරදුන බව සහය තිබ්බ අනවබෝධය මේ හැමදේම බොහොම පැහැදිලිව කිව්වා. ඒ නිසාම තමයි මම හිතන්නේ හොඳ දක්ෂයෙක් විදිහට අද මේ වෙනකොට මේ තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් අර කියවනේ දවස්වල ටැමිල් සොන්ග් එකක් මේ ෆිල් කරන්න කියලා දුන්නා කියලා. කොහොමද දැන් ඊට පස්සේ ඔයා මේ වෙනත් ලැන්ග්වේජස් වල සොන්ග්ස් වලට ඒ තිබ්බ ඔයාගේ තිබ්බ නොලෙජ් එක සහ ඒ මියුසික් පැත්තෙන් කොහොමද ඒ දේවල් මැනේජ් කරගත්තේ? ගොඩක් වෙලාවට මේ ටැමිල් ඊට පස්සේ දිගින් දිගට මම ටැමිල් සොන්ග්ස් එහෙම ගොඩක් අහන්න මේ පෙළඹුණා. මොකද ඒ වගේ තියෙන මෙලඩිස් ඒගොල්ලෝගේ තියෙන ඇත්තම මික්ස් එක එතකොට මෙලඩිස් එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරන ටෝන්ස් සොන්ග් එකක් හදද්දී බීට්ස් උනත් ඒගොල්ලන්ගේ මාර වෙනස් ඉතින් මම ඒ සද්ද වලට ආසහින්ද මම මේ ගොඩක් ටැමිල් සොන්ග්ස් එහෙම අහන්න පුරුදුනා ඒත් එක්ක මම මේ වෙනකොට ගොඩක් ටැමිල් සොන්ග්ස් හදනවා මේ සිංහල ඒවටත් වැඩිය සමහරවල් මම ටැමිල් සොන්ග්ස් හදනවා
චෙන්නයි වල මේ ළඟදී මේ ඇල්බම් එකකුත් මේ තනිකරම මියුසික් කරා. ඒ වගේ ටැමිල් සොන්ග්ස් මේ පැත්තට මම වැඩියෙන් යොමු වෙලා ඉන්නවා ඉතින්. පොඩ වැඩිපුර බර වෙලා ඉන්නවා. හැමදේම වෙන්නේ හොඳට නේද? ඒ කියන්නේ හැමදේම වෙලා තියෙන්නේ හොඳට නේද? මොකක් හරි හොඳක් තිබිලා තිනා වැරදි වැරදි හැරෙන්නේ. මොකක් හරි නේ. ඔව්. මේ එක එකත් එයාට සම්බන්ධයි. කියන්නේ හැමදේම වෙන්නේ හොඳටයි කියන එකත් ඒක පුදුමාකාර අපූර්වත්වයක් නේද? තේරෙනවද ඒකටත් කතාවක්? ඒකටත් පොඩි කතාවක් තියෙනවා. ඒකටත් ලොකු කතාවක් නෙමේ. ඒක හොඳයි. ඒක හොඳයි. ඒකටත් පොඩි කතාවක් තියෙනවා කියන්නේ මේ මාත් එක්ක හිටියා වැඩ කරා මේ මගේ ඒ කාලේ හිටපු මගේ ගිටාරිස් අචිරු මංග කියලා මගේ රෙකෝඩින්ග්ස් වලට ප්ලේ කරන්න එයා ගොඩක් එයාගේ තිබ්බ මේ නිකන් ඉසදැස් වගේ ඔය එක එක කෑලි එයාට එන අයිඩියාස් අරම ලීලි යන ඩයරි එකක් තිබ්බා ඕක දවසක් ඇවිල්ලා මේ ඒක හොඳ වැඩක් නෙමෙයි අනුන්ගේ ඩයරිස් බලන එක අනුස්කේ ඩයරි බැලුවා මම නිකන් ඕක පෙරල පෙරල හිටියා මම හොම් පෙරල පෙරල ඉද්දි වචන ටිකක් දැක්ක හැමදේම වෙන්නේ හොඳටයි වෙන හැමදේම වෙන්නේ අපිටයි වෙනස් නොවන එකම දේ වෙනසයි මේ ජීවිතේ හැටි එහෙම තමයි කියලා නිකන් ඉසදසක් ඔව් ඒක ලියලා තිබ්බ නිකන් පැන්සලකින් ලියලා තිබ්බේ මම කතා කරා මේ අචිරමේ මේක මොකද්ද මේ කවුද මේක ලිව්වේ මේ මොකද්ද මේ වාලියෙක් එක්කද මේ කියලා නෑර අපේ අමිල බෝදර කියලා අයිය කෙනෙක් ඉන්නා මේ මේ නිකන් ඔය මේ දවසක් ඔය පැන්සලෙන් ලියලා ගියපු එක මේ වචන ටික මාරයිනේ මේ කියලා මම ඔහම කීබෝඩ් එකේ වාඩිලා කීබෝඩ් එකේ ප්ලේ කරද්දි දැන් පුළුවන් නේ කීබෝඩ් එක නේද කීබෝඩ් එක නතු මේක් කරන්න බෑ චෙක් කරන්න බෑ ඒක හරි පුළුවන් මේ වාඩිලා නිකන් කෝඩ්ස් ටිකක් දාලා මේ මං ඒ කැලේ පොඩි කැලක් ප්ලේ කරා හැමදේම වෙන්නේ හොඳටයි වෙන හැමදේම වෙන්නේ අපිටයි ඒ කැලේ මෙලඩි එක හැදුනා හරි මාර්ගති ඊට පස්සේ මං ඒ කැලේ රෙකෝඩ් කරලා නිකන් පියානෝ එකත් එක්ක පොඩි ඩමි එකක් රෙකෝඩ් කරගත්තා රෙකෝඩ් කරලා ඒකෙත් මම ඊතුරු මෙලඩි එක නාන 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 කියලා හම් එකකින් ඊතුරු මෙලඩි එක මං හැදුවා ඒත් එක්කම හදලා මං කිව්වා මේ අචිර පුළුවන් නම් මේ ඒ අමිල බෝදර කියන එක්කිනාට මේ මේක දීලා ඉතුරු ටික ෆිල් කරලා දෙන්න කියන්නකෝ මේකේ කියලා. ඊට පස්සේ ආ එදා හවසම ගිහිල්ලා මේ ඉතුරු ටික ලියලා මේ වචන ටික හොඳද කියලා මගෙන් ඇහුවා. මට ඒ කියන්නේ මාර සැටිස් වුණා. වචන ටිකට. නේ මන්ද කොහෙන් කරපු පිනක්ද කියලා ඒ කාලේ නම් භාගයක් කරලා ඉතුරු ටික තව කාටද. ඒකese අපි දැන් සූදානම් වෙන්නේ සින්දුව බලන්න. ඒ සින්දුව බලලා අපි ආපහු කතා කරමු අනුෂ්ක ගැනයි අනුෂ්කගේ හැමදේම මෙච්ච දේවල් හොඳට දුන්නේ ඊට පස්සේ මේ නරකටද කියලා. දරු අතරේ සඳක් දුටි මීමා හීන අතරේ අතර මං වේලා සින්ද කාලා ආයි මත ඉතින් යූත් ආර්බිට් එක තමයි ඔයගලන් එකතු වෙන්නේ අනුෂ්ක තමයි අද දවසේ අපේ ස්ටාර් ඉතින් ඒ වගේම තමයි ඔයගලන්ට මතක් කරනවා අපි ඔයගලන්ට කලිනුත් කිව්වා අපේ අපිට ගොඩක් ඉල්ලීමක් තිබුණා මේ ඩිලාන් අපේ අපිට ආපු චරිත ඉන්නවනේ මේ චරිත නැවත නරඹන අපේ ප්‍රේක්ෂකයෝ හරි ආසයි මොකද මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ජනතාව අතරට ගිහිල්ලා තියෙන නිසා ඉතින් අපි හිතුවා රාත්‍රී 9ටත් සතියේ බ්‍රහස්පතින්දා හැමදාම රාත්‍රී 9ට අපේ හිට්ස් බලන්න නැවත වතාවක් අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා ඉතින් ඔන්න ඕගලන්ට අවස්ථාව තියෙනවා යූත් ආට් බීට් හිට්ස් බලන්න සෑම සතියකම
ප්‍රහස්පතින්ද රෑ 9 වෙනකොට අපි ආයෙමත් එනවා ඕගොල්ලන්ගේ ගෙදරට ඔගොල්ලෝ ආස කරන චරිතත් එක්ක. හරිද බ්‍රෝ? හරි. දැන් back to the topic. දැන් මේ වෙන තැනකින් පටන් ගමුද අපි මං කියන්නේ. ඔව් හා. 2015. ඔව්. මෙයා මරු වැඩක් කරනවා. අපි ඒකට කතා කරනවද නැද්ද කියලා මම මේ කල්පනා කරේ. කමන්න එක කියමු මං කියන්නේ. 2015 පොඩි වෙනසක් වෙනව නේද සචිත් පීරිස් ගාව වැඩ කරද්දි අපි මේ කතාව අහලිමු. පොඩි දරුණු වැඩක් කරනවා දෙතුන් දෙනා එකතු වෙලා. අපිට හින්ට් එකක් දෙන්න මොකද එයා දැන් ඉන්නේ 2020 නේ. පොඩි පොලිටිකල් මූවෙක්. පොඩි එහෙම පොඩි නිර්මාණයක් කරනවා. ඕ ඒක කිව්වට කමන්නේ නැද්ද දන්නේ. කමන්නේ නේද? මේ කැම්පේන් එකකට කරපු එකක් ඉතින් ඒක ලංකාවේ ගොඩක් හිට් උනා 2015 ජනාධිපති ජනාධිපතිවරණේ මට හිතුණා ඒක මට පක්ෂ ભેදයක් නෑ ඒ කියන්නේ ඕනේ කැම්පේන් එකක් බාර ගන්නවා කියලා මේ වක්‍රාකාරව කියන්නේ ඕනේ කැම්පේන් එකක් බාර ගන්න මේ ප්‍රශ්නේ නෑ මේ පක්ෂ ભેදයක් නෑ ඉතින් ඕක ගැන තමයි කියන්නේ 2015 ඒක පොඩ්ඩක් ඔයා මොකටද ඒකට සපෝට් එක දුන්නේ නෑ මම ඒකට මුකුත් උදව් කරේ නෑ මොකද මම ඒ කාලේ තමයි අනුෂ්කව අඳුනගන්නේ ඇත්තටම ඒ කාලේ තමයි මේ අපි මේ කාටුන් ඩබින් මේ පටන් ගත්ත කාලේ දෙවනි කාටුන් සීරීස් එක එතකොට අපි සචිත් පීරිස්ගේ ස්ටුඩියෝ එකට තමයි යන්නේ එතකොට අනුෂ්ක ඉන්නවා ඉතින් මටත් වඩා කොටයිනේ ඉතින් එහෙම හම්බෙච්ච මිත්‍රෙක් තමයි අනුෂ්ක කියලා කියන්නේ මේ අනුෂ්ක දැන් ඔයා දැන් කීබෝඩ් එකකින් මොනවාද කීබෝඩ් පුරුදු වෙනවා ඇවිල්ලා গিටාර් පුරුදු වෙනවා ඊට පස්සේ යම් තැනකට දැන් ඇවිල්ලා ඉන්නවා ඇවිල්ලා ඉන්නවා ඊට පස්සේ ඩබින් කියන එකත් එනවා ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක්ද ඔයාලට 2015 කාලේදී නැත්නම් ඔයා ඊට කලින් කරලා තිබ්බද අලුත් එක්ස්පීරියන්ස් එකක් මේ කලින් මම ඩබින් කියලා දෙයක් දැනගෙන හිටියේ නෑ ඔයාලයි අරගෙන එන එකත් එක්ක තමයි ඩබින් කියන දේ මේ ඇත්තටම පුරුදුනේ 2015 දී කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක දැන් මියුසික් කියන්නේ වෙනම පැත්තක් ඕ වෙනම පැත්තක් ඒ එක්ස්පීරියන්ස් එක ඒක වෙනම දෙයක්. ඉතින් ඒක මේ මගේ සබ්ජෙක්ට් එකට හාත්පසින්ම වෙනස් දෙයක් මියුසික් කියන එකට. පොඩි 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 කැරක්ටර් එකක මේ මන් ඩබින් කරන්නේ. මම ඩබින් කරන්නේ. අයියෝ ඔන්න බලන්න කොහේ වැරද්ද ගත්තද කියලා. මේ ඇවිල්ලා අපි කියනනේ රෙකෝඩ් කරා රෙකෝඩිස් හැටියට ඩිරෙක්ටර් හැටියට ඉන්නේ අනුෂ්ක. අන්න එහෙමයි වෙන්නේ නේද? එහෙම. මම ඩබින් කරන්නේ ඒක ඇත්තටම ගියේ නෑ. මම ඩබින් කරනවා. මම ඩබින් කරන්නේ ඩබින් එක කරලා ඉවරලා හෙට දැන් ටීවී එකේ ඔන්නෑ යන්න දිනවා කියමු. දැන් මම මික්ස් කරගෙන යනවා ඩබින් එක. එතකොට වොයිසස් මිස් වෙනවා දිනවන එක ඉතින් ඒවා ෆිල් කරන එක තමයි. මම කියන්නේ සබ් කැරක්ටර්ස් සියලු සබ් කැරක්ටර්ස් ෆාස්ට් එක ෆිල් කරන එක. ඉතින් ඩබින් කියන්නේ හරි ලස්සන මේ සබ්ජෙක්ට් එකක්. ඉතින් මේ අමාරු එකක් මේ කරන්න හැමෝටම බෑ. දැන් මම මියුසිෂියන් කෙනෙක් විදිහට මම ඩබිනුත් කරන්න යනවා නම් ඒක මේ වැරද්දක් කියන්නේ මේ හරියට ඒක ට්‍රේන් කරන්න නැතුව ඔව් මේ ඩබින් කරනවා කියන්නේ ඒකත් ඉතින් මෙයා ඉතින් කියන්න ඕනේ නැහැ නේ ඉතින් මේ වෙනම කලාවක් ඒක ඔව් ඒක හරි ඒක වෙනම කලාවක් මේ දැන් මං ආයෙම දෙන්නම් ඩිලාන් දැන් මේ කමර්ෂල් සෝරි ඩිලාන් ඔයා මේ අනුෂ්ක කමර්ෂල් මියුසික් සම්බන්ධයෙන් මම පොඩ්ඩක් දැනගන්න කැමතියි කොහොමද ඒ පැත්ත කමර්ෂල් මියුසික් කියන්නේත් මියුසික් වල තියෙන වෙනම පැත්තක් ඔව් ඒක සෝන් එකක් කරනවා ඒ වගේ නෙමෙයි හැම වෙලාවෙම අපි අපිට හම්බෙන ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවන් කමර්ෂල් එකක ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවන් ඒක එක්කෝ ඒගොල්ලෝ ඒක ෂූට් කරලා අපිට වීඩියෝ එකේ වන්න පුළුවන් ඒ දේත් එක්ක ඒක ෆීල් කරගෙන තමයි අපි හැම වෙලාවෙම මේ කමර්ෂල් එක ඇතුලේ ජීවත් වෙන්න ඕනේ මේ ඒකත් එක්ක ජීවත් වෙලා ඒකට අවශ්‍ය දේ දෙන්න මේ හැකියාව තියෙන ඕන මේ ඒක ඇත්තටම වෙනම දෙයක් ඒක කමර්ෂල් කියන එක වෙනම දෙයක් ඉතින් එහෙම තමයි ඉතින් සෝන් එකක් කරනට ඩියේ සමහරවිට වඩාත් කැමති මොකටද
මම කැමති කමර්ෂල්ස් කරන්න. මොනවා කියන්නේ කොටහින්නද? අපිට 30 සෙකන්ඩ් උනාට ඒක නැත්තම් වටිනාකම වැඩි හින්දා. අන්න එහෙම වෙන්නත් පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. හරිද? ඇත්තම කතාව මොකද්ද? ඇත්තම කතාව මොකද්ද? ඇත්තම කතාව මම ගොඩක් පුරුදුනේ සචිත් අයියා ගාව සචිත් පීරිස් ගාව ගොඩක් කමර්ෂල්ස් නේ අපි කරේ. ගොඩක් කරේ කමර්ෂල්ස්. කමර්ෂල්ස් ගොඩක් කරපුවම මේ ෆීල් එක ඒ ෆීල් එකට මම ආසයි. ඒ කියන්නේ සොංග්ස් කරනාට කරන්නත් කැමති. හැබැයි අරක කරද්දි වෙනව අපිට එන්ජොයි කරන්න පුළුවන් මේ දේවල් එක්ක. මේ අපිට කැමති දේවල් අර එක එක සවුන්ඩ් ඉෆෙක්ට්ස් අපිට ඒවා අපිට කැමති නම් අපිට නිර්මාණය කරන්න පුළුවන් ඒවා හැම දෙයක්ම. වලට කලර්ෆුල් කරන්න පුළුවන් වෙනස් විදිහකට. කලර්ෆුල් කරන්න පුළුවන් ඒක වෙනස් විදිහකට. ඉතින් ඒකත් එක්ක මුදල් මේ පැත්තනොත් ඒක හොඳයි. ටිකක් කාලයක් වැය වෙනවා හැබැයි සොංග් එකක් හදන රෙඩි මොකද එක එක කින අතට අතට කමර්ෂල් එක ගිහිල්ලා ඔය එක එක චේන්ජස් වෙනවා. ඉතින් සමහරලාට පාන්දර දෙකට තුනටත් මේ චේන්ජස් වෙනවා කමර්ෂල්ස් කරද්දි. ඔව්. ඉතින් ඒ වගේ පොඩි වෙහෙසකාරී තත්ත්වකුත් තියෙනවා. ඒ වුණාට මම ඒක එන්ජොයි කරනවා ගොඩක් කමර්ෂල් කියන කලාව. කලාව. ඔව්. හොඳයි නේද? හොඳ තොරතුරු ටිකක් අපිට දැනගන්න ලැබුණා මේ ඒ කියන්නේ මියුසික් වල තවත් පැත්ත. ඔව් දැන් ඩබින් නවත්තලා ඒකට යනවද? නෑ නෑ මම ඒකට යන්නේ නැහැ කීයටවත්. Right habai api ita kalin yanna denna de yanna deyak thiyena podi api break ekak gannone ethi me oya poda vena voice ekakin break ekak denna ko ane ehema vena voice ekakin break denna ba ne right ehenam api yanawa wenath neme me break ekakata na oya mama maru karanne ewa mama patlawanne pa api yanawa break ekakata break ekken passe thawath dewal api katha karamu හරි බ්‍රේක් එකක් ගත. ඉතින් ආයිමත් යූත් ආඩ් බීට් එක තමයි ඔයගලන් එකතු වෙන. ඔයගලන්ට මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි අපේ previous videos බලන්න බැරි වුණා නම් ඔයගලන්ට අවස්ථාව තියෙනවා අපේ YouTube channel එක හරහා බලන්න. ඒ වගේම තමයි Sharana TV අපේ Facebook fan page එකට like එකක් දාන්න. ඒ වගේම තමයි ඔයගලගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා වෙනස් වෙන දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම අපිට කියන්න අවස්ථාව තියෙනවා. අපි බොහොම ආදරෙන් වැළඳ ගන්නවා මේ compliments. ඒ වගේම තමයි ඔයගලන්ට මතක් කරනවා අපේ youth heartbeat hits බලන්න ඔයගලන්ට අපි උන අවස්ථාව ලබා දීලා තිනවා. සතියේ සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 9 වෙනකොට අපි ආයිමත් එනවා. ඉතින් ඔයගලන් ආදරය කරන ඔයගලන් ඉල්ලපු නැවත වතාව කූකලන් බලන්න ආස කරපු තරුත් එක්ක තමයි දක්ෂතා තියෙන තරුත් එක්ක තමයි අපි හැම බ්‍රහස්පතින්දාවකම 9 වෙනකොට එන්නේ නේද? ඔව්. ඉතින් නැන්ජි මේ අපි කතා කරමින් හිටියේ මේ කමර්ෂල්ස් ගැන කතා කරා, ඩබින් ගැන කතා කරා. දැන් මම හිතනවා අපි කැමති අනුෂ්කගෙන් දැනගන්න ඔයා ඒ කාලේ ඉඳන් පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර්ස් මොනවද? දැන් ගොඩක් අලුත් අය බලන් ඉන්නවා. මියුසිෂියන්ස්ලා මොනවද පාවිච්චි කරපු සොෆ්ට්වෙයා? දැන් අපිට ඒවෙන් ඉගෙන ගන්න පුළුවන්ද? ඒවා outdatedද, updateද, upgradeද කියලා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඇත්තටම මේ ඉස්සෙල්ලාම පටන් ගත්තේ මේ ගොඩක් මේ 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 සබ්ජෙක්ට් එකට ආස ළමයි දන්නවා මේ ගොඩක් දුරට මේ FL Studio කියලා software එකක් තිබුණා. ඒකෙන් තමයි අත්‍තරම මේ මේ දේවල් වලින් අර music දන්නේ නැහැ පොඩි පොඩි beats හදන ඒවා ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ වුණත් අර පොඩි කරේ FL Studio කියන software එකකින්. ඊට පස්සේ අපි පාවිච්චි කරා Cubase කියන software එක. Cubase කියන එක දැනටත් මේ 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 තියෙන හොඳ හොඳ software එකක් නේ. එතකොට මේ Cubase 3 කියන software එක තමයි ඉස්සෙල්ලාම පාවිච්චි කරේ. ඊට පස්සේ සචිත්‍යා ගාවට එද්දී අපි පාවිච්චි කරා Cubase 5 කියන software එක. ඒ කියන්නේ Cubase 3 එකේ upgrade එක. Upgrade එක. ඊට පස්සේ දැන් මම පාවිච්චි කරන්නේ Logic Pro X කියන එක. Logic Pro X කියන software එක තමයි ඒක ඇත්තරම මේ ඒකට කියන්නේ DAW කියලා Digital Audio Workshop එක. අයි ඒකට එහෙම එහෙම ඒ කියන්නේ වෙන නමක් පාවිච්චි කරේ. ඒක තමයි main software එක. දැන් softwares මේ 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 අපි audio පැත්තේදී softwares කියෝ softwares ගොඩක් තියෙනවනේ. හැබැයි DAW කියන්නේ Digital Audio Workshop කියන්නේ ඒක තමයි main software එක. ඒක ඇතුලේ තමයි අනිත් හැමදේම තියෙන්නේ VST කියන දේවල් එක එක දේවල් plugins තියෙන්නේ ඒක ඇතුලේ. දැන් ওই DAW කියන එකට තමයි FL Studio, Cubase, එතකොට Logic Pro X, එතකොට Pro Tools තියෙනවා. ඔය වගේ තව එක එක දේවල් තියෙනවා. ඔය වගේ ඒවා අයිති වෙන්නේ DAW කියන එකට. ඒක තමයි main software එක. ඒක ඇතුලේ තමයි අපි අනිත් softwares එක්ක මේ වැඩ කරන්නේ plugins එක්ක. ඒ කියන්නේ සුපිරි වෙනද සැලැවිලා DAW එක ඒක ඇතුලේ තියෙන බඩු ටික තමයි අර softwares එක. අනිවාර්යෙන්ම. Right. එතකොට දැන්
මේ software එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් Windows computers වලද නැත්නම් වෙනත් ඔය Apple වගේ computers වලද දැන් ඒ වගේව තියෙනවද මේවා crack versions තියෙනවද නැත්නම් මේවා original purchase කරන්න පුළුවන්ද ඔය වගේ දේවල් තියෙනවා ඒක නැත්නම් අපි පොඩ්ඩක් කිව්ව කෙනෙක් අලුතෙන් එන කෙනෙක්ට මං කියන්නේ purchase කරන්න බෑනේ අංජි සල්ලි නැහැ ඉතින් ඒක සමහරු කියනවා ඊට වඩා මොනවාද ලාභදායි දේවල් කොහොමද ඒක අර ඔව් Tamanට හැකි විදිහට පුළුවන් විදිහට beginner කෙනෙක්ට start කරන්න පුළුවන් විදිහට දැන් ඔකෙදි මම කියුවේ දැන් මම පාවිච්චි කරන Logic Pro X එක Logic Pro X එක किसीम क्रैक मंगे तम अवील पावित पड़वा ऐपल वितराई मुखद मे ऐपल कंप्यूटर्स वितराई ये साफ्टवेर सपोर्ट करेंट प्रो टूल क्यूबेस एवगे देवल अब विंडोज कंप्यूटर का पावित करवा मुखद प्रो टूल क्रैक दिन विंडोज कंप्यूटर का पावित करें थिंग अलू थिंग इन कनेक्ट ऐपल कंप्यूटर कक्की के बारे गांड बैनी अभी तो ऐपल कंप्यूटर्स पावेच के रहने हैं ना अविल्ला इसला विंडोज कंप्यूटर्स से ला इतनी क्यूबेस दागने क्यूबेस उसमें गिवला गांड नोने ना ये वाके होंडे क्रैक वर्शन्स थी ना क्रैक वर्शन ने कक दाला में इसला इगने गांड पुलवांग इतनी එතකොට මේ software එකක් සහ keyboard එකක් අනිවාර්යෙන් තිබිය යුතුද track එකක් හදාගන්න software එක පමණක් තිබීම ප්‍රමාණවත්ද FL Studio එකෙන් ඔය කියන සද්ද බද්ද ටික හදාගන්න පුළුවන්ද කොහොමද keyboard එකක් නැතුවත් කරන්න පුළුවන් ඔය දේ keyboard එකක් නැතුව අපිට කැමති නම් අපේ computer කේන keyboard එකේ තියෙන type කරන keyboard එක අපිට ඒක music කරන keyboard එකක් විදිහට convert කරගෙන අපිට ඒකෙන් play කරන්නත් පුළුවන් එතකොට එහෙම නැත්තම් අපිට software එක ඇතුලේ දීලා තියෙනවා මේ අතින් chords play ඇඳලා අපි paint කරනා වගේ අතින් chords ඇඳලා අපිට අවශ්‍ය මේ parts ටික play කරන්න මේ software වල මේ මේ එහෙම තියෙනවා ඒ කියන්නේ keyboard එකක් අත්‍යවශ්‍යම නැහැ keyboard එකක් අත්‍යවශ්‍යම නැහැ ඒ වුණාට මම කියන්නේ ගන්න පුළුවන් කෙනෙක් තියෙනවා නම් පොඩි MIDI keyboard එකක් හරි අරගෙන පොඩියට ඒ දේවල් හරි හරියට පාවිච්චි කරනවා නම් හොඳයි. ඒ දේවල් ටික. මොකද නැත්තම් අර අර alternatives පාවිච්චි කරන්න ගියාම හැමදාම ඒකටම හුරු වෙන කිරිසකුත් ඉන්නවා. අර අලුත් දෙයක්කට යන්නේ නැහැ. හැමදාම shortcut විතරයි. shortcut විතරයි. අර ඊට වඩා يعني මේම හැමෝටම එක විදිහට නෑ. හැබැයි උත්සාහ කරොත් නේද? එකතු කරලා හරි තමන්ගේ තැනට යන්න පුළුවන් නේද? දැන් කවුද ශනාල්ගේ පීටේ උතෙන් තාවෙන්නේ? ඒකෙන්මයි ගහන්නේ. හරි නේ අපිට තව සින්දුවක් තියෙනවා. අහන්න මේක මේ මෑතකද රිලීස් වෙච්ච සින්දුවක්. ඔව්. එතකොට මේ ඒකේ විස්තරي අපි දැනගෙන කතා කරලා යනවද? දැනගෙන අපි ඔව් දැනගෙන සින්දුව බලන්න යන්නේ නේද? අපිට කියන්නකෝ මේ ලස්සන ලංකා. ඔව් ලස්සන ලංකා මේ මේක කියන්නේ සහේලි ගමගේ සහේලි ගමගේ කිව්වහම මම හිතන්නේ ඒ කාලේ සෑහෙන ජනප්‍රිය වුණ කෙනෙක් මේ ආයුබෝවන් මහරජාණන් කියන ගීතය ආයුබෝවන් මහරජාණන් ගීතය මේ ගායනා කරපු සහේලි එයා අවුරුදු ගාණක් යා මේ මේ සින්දුවක් දැම්මේ නැහැ ඇත්තටම නිශ්ශබ්දව හිටියා ඊට පස්සේ මේ මේ ළඟදී තමයි ලංකාවට ආපු වෙලේ මට කතා කරා මේ රබුක්කන සිද්ධාර්ථ හාමුදුරුව මේ वचन वगैया क्लील तीन मेक मेलडी का दाल दी की मे इट पास वचन टीक मे मट एव्वा मे आंटी एव्वे मे सहेल की अम्म इतकोट ये वचन टीक दाखी मार लस्तना मट एत्र लघु खाली मेलडी लघु खाली है मेलडी की दाँड मम ये वचन इवल मट विनाडी पहाकी मैं मेलडी का कर लाइव रही सांग की करली वेल्ला इतकोट आंटी मे सहेली कारके हरियान मंगल का कर मैं पियानो प्ले कर मम मेक मे सांग क्यूवा क्यूवट बस शाइक मार लसन आईता मे मे इक ट्रैक हदान पड़ा क्यूवा इट बस मम हेम मे ट्रैक करा ट्रैक आप हम दूर एवट बस आप हम दूर कासवना याली वचन टिकट हेला की ඊට පස්සේ ඒකේ වීඩියෝ එකත් මේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එකත් මමමයි කරේ මේ මගේ කම්පැනි එකෙන් ඉතින් ඒක දැන් මේ රිලීස් කළ YouTube එකේ තියෙනවා ඉතින් මේ දස්සල බලන්න පුළුවන් ලස්සන ලංකා කියලා දැන් බලන්නත් පුළුවන් දැන් අපි දැන් එහෙනම් බලන්න හදන්නේ ලස්සන ලංකා තමයි ඔව් මම කල්පනා කරේ ඇත්තටම ඒ song එකට melody එක එහෙම දාන්න විනාඩි 5යි ගිහිල්ලා තියෙන්නේ දැන් ඉදා අතෙන්ට ගියාම කුලිය පිටියට ගිහිල්ලා ආයේ කොළඹට ඇවිල්ලා නේද දෙතුන් පාර ගියම මිනිස්සයා ඒ දේ ඇත්තටම හැදෙන්න මේ
සචිත්යගේ ලොකු ආභාෂයකුත් තිබ්බා එයාගේ කරන වැඩ බලාගෙන ඉඳලා අනිත් දෙකේ කමර්ෂල්ස් කරද්දි ජිංගල්ස් හදද්දි ඒවට අපිට මේ හෙන වෙලාවල් දෙන්නේ නැහැ සමහරලාට දීලා මේ ජිංගල් එක මේ මල්ලි පැය භාගයයි තියෙන්නේ පැය භාගෙන් ටග් ගාලා මේක ඔන් ඇන්ඩ්ත් තියෙනවා අපිට ඒවන්ට ටග් ගාලා මේක මියුසික් කරලා මෙලඩි එකත් කරලා ඒවන්ට කියලා සමහරලාට පැය භාගෙන් කරන්නත් සිද්ධ වෙනවා එතකොට ඒකට හැඩ ගැහෙන්න සිද්ධ වුණා ඒ හුරුවත් එක්ක තමයි ඒ හුරුව ගොඩක් සචිත්යගෙන් ගොඩක් ට්‍රේන් එක හම්බුණා මට ඒකට හරි ඉතින් ලස්සන සිංහක් අපි ඇහැව්වේ ඉතින් ඕගලන්ටත් බලන්න පුළුවන් ඇත්තටම මේකේ ලිරික්ස් එම හරිම ලස්සනයි ඉතින් අනුෂ්ක දුකෙන් හරි අපිට වට සමුදෙන්න සිද්ධ වෙනවා මොකද කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා ගෙවිලා දැන් අන්තිම මොහොතේ තියෙන්නේ දැන් කවර් සොන්ග් එකකුත් අහන්න තියෙනවා ආ තියෙනවා අපිට කියන්නකෝ දැන් කියන්නකෝ කවුද මේ වෙලාවේ ස්තුති කරන්නේ දැන් ඔයාලා කූ ගමනක් ඇවිල්ලා තියෙන මං හිතන්නේ අතරමැද කතා වෙද්දී ඔබ බොහෝ අයට ස්තුති කළා මුදිට අමතර වාද විශේෂයන් ඉන්නවද ස්තුති කරන්න මේ ගමනේදී ඔයාලා කූ කට්ටක් කාලා තියෙනවා ඒකට සපෝට් කරපු අය ඇති ඔව් ඇත්තටම මේ ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ මගේ අම්මට අයියාටයි මොකද මේ මම කොළඹට ඒගොල්ලෝ එව්වේ මේ 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 ලොකු වීසමක් කරලා ලොකු මේ මේ වෙන වැඩකටනේ මම වෙව්වේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් කරන්න හැබැයි මම අතරමැද්දේ කියනවනේ මට ඒක කරන්න බෑ මේ මට මේකට තමයි ආස කියලා ඒගොල්ලෝ ඒ වියදම් කමන්නේ දරාගෙන මගේ කැමැති පැත්තට යන්න දුන්න එක මට මාර මේ හයියක් වුණා නැත්ත වෙන දෙමෝපිය කැමති වෙන්නේ නෑ එහෙම මේ කැමති වෙන දෙමෝපිය ඉන්න නැති නෑ ඒ වුණාට මේ ඒගොල්ලෝ අදටත් මට දෙන සපෝට් එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම රයිට් වැඩගත්ම ස්තුතියක් කිව්වොත් හරියටම හරයි මේ කියන්නේ අර ටිකක් උදව් අඩුවෙන් ලැබෙනවා නිකන් දෙමෝපියෝ කැමති තමන්ගේ පුතා නිකන් ස්ථාවර රැකියාවකට යනවට නේද එහෙම ජොබ් එකකට යනවට කැමති ඒ වෙලාවේදී මෙහෙම රිස්ක් එකක් ගන්න දුන්නේ ඇත්තටම ගොඩක් වැඩගත් කියලා මාත් හිතුවා අනිවාර්යයෙන්ම දැන් කී තැනකට ගිහින් ගිහින්ද ඔය ඔතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඔව් හරි දැන් ඉතින් එහෙනම් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ හැබැයි අනුෂ්ක වාට අපි සුබපැතුම් එකතු කරනවා ඉදිරියේදී කරන්න ඉන්න සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න තව මේ ජීවිතේ මේ ගමනේ ඔයාගේ ගමන ඉස්සරහට යන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා යූත් ආඩ් බීට් එකෙන් අපි ඔයාට සුබපැතුම් එකතු කරනවා එහෙනම් ඔයාට අදට අපි සමුද වෙනවා බොහොම ස්තුතියි සුබ දවසක් හරි ඩිලන් එහෙනම් අපි යන්නේ ඔව් නිකන් නෙවෙයි නේද කවර කවරයක් දාගෙන යන්න ඔව් කවරයක් දාගෙන යන්න කවරයක් දාගෙන යන්න ඔව් කියන්නකෝ එනම් ඔයා මොකද්ද මං කියන්නේ කියන්න අපි කවරයක් දාගෙන යන්න ඕ දැන් අපි කවරයක් දාගෙන යන්න තමයි හදන්නේ අපි අනුෂ්කගේ කවර් සොන්ග් එකක් බලන ගමන් තමයි ප්‍රෝග්‍රෑම් එකෙන් අද දවසේදී සමු ගන්න සූදානම් වෙන්නේ ඉතින් ඩිලන් වරත් ගොඩක් ස්තුතියි අද ඇත්තටම good job thank you very much and I really appreciate about that yeah okay. come some in that in english come some in that ඒක මට බෑ හරි එහෙනම් ඉතින් අපි යන්න හදන්නේ අයිමත් අපිව ඔගලන්ව අපි හමු වෙන බලාපොරොත්තු වෙන තමයි අපි සමුගන්නේ සුබ දිනකටම සුබ දවසක් ගිහින් එන්න සිත විමසන්නේ මග බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් තරුවා බෙදී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් ඉතින් තනි වී සිටින් සිටිය
किया बला सद ए किया सद एक दिनक तरुआ बिंदी ससरे सित लंग वेवा नुसले हम वेवा ऐत ऐत लोव बला यमु पिया सला सांद एक दिनक धरुआ बिदे विमसा बला अंदुरे रेंदे तरुएल इतिं sitting sitiya bala sand ekiya sand ek dinak